ස්ටා ලෙවල් එක මේන්ටේන් කරනවා යා ලොකුවට එකැන බැරි ඒතු දෙකක් තියෙනවා මං එක පස්ස ඉතින් මදු අපිට කියන්නකෝ මේ මොඩල් කෙනෙක් වෙන එක ලංකාවේ ලේසිද ලංකාවේ ඇත්තටම තමන්ට කන්ෆිඩන්ට් තියෙනවන මොඩල් කෙනෙක් වෙන එක අමාරු නැහැ හැබැයි හරි විදිහට මේක කරන්න ඕනේ නැත්නම් තමන්ට මඩ ප්‍රහාරෙන්න පුළුවන් සහ තමන්ගේ කැරියර් එක පටන් ගත්තම ඒක නැති වෙලා යන්න පුළුවන් ඒ නිසා හරි පාත් එකක් තෝරගෙන එන්න ඕනේ සහ මේකට ලොකු කැපකිරීම කීපයක් කරන්න වෙනවා මොකද ලොකුම දේ තමයි දරා ගන්න ඕනේ පළවෙනි ෆොටෝ ෂූට් එක තමන් මොඩලින් ඉන්ඩස්ට්‍රියට යන පළවෙනි ෆොටෝ ෂූට් එකෙන් තමන්ට බෑඩ් කමෙන්ට්ස් නම් එන්නේ එයා දෙවෙනි ෆොටෝ ෂූට් එකට යන්න නැතුව එතනින් අතර වුණොත් එයාට ඒ කැරියර් එක ඉස්සරහට ගෙනියන්න බෑ ඒ නිසා ලොකුම දේ තමයි තමන් දරා ගන්න ඕනේ මොඩල් කෙනෙක් විදිහට හොඳ නරක මොකද ලෝකේ හැමෝම හැමදේම ඇක්සෙප්ට් කරන්නේ නැහැ එතකොට අපිට මොඩල් කෙනෙක් කියන්නේ ඇත්තටම හැඟ එකක් වගේ යාට නිරූපණය කරන්න යන යාට ලැබෙන කන්සෙප්ට් එක යාට අඳින්න යන යාට ලැබෙන කොස්ටියුම් එක එතකොට ඒ දේවල් එක්ක තමන් හරි නියුට්‍රල් තියාගන්න ඕනි තමන් නියුට්‍රල් වෙන්න ඕනි ලැබෙන කමෙන්ට්ස් දරා ගන්න පුළුවන් වෙන්න ඕනි මොඩල් කෙනෙක් කියන්නේ ගොඩක් කලාවට මිනිස්සු පටල ගන්නවා සෙලිබ්‍රිටි කෙනෙක් ඒ කියන්නේ ලොකු ස්ටාර් කෙනෙක් නෙවෙයි ඇත්තටම ස්ටාර් ලෙවල් එක මේන්ටේන් කරනවා යා ලොකුවට ඒ කියන්නේ ඒ කියන්නේ වෙන වෙන ඒ කියන්නේ මොනවාද ඒකට කියන්නේ දැන් මෙහෙම හරි කියන්නේ වාහන යාන වාහන ගෙවල් දොරවල් අඳින ඇඳුම් පැළඳුම් එතකොට පාවිච්චි කරන හෑන්ඩ් බෑග් එක පවා පාවිච්චි කරන ෂූස් ද හැම දෙයක්මනේ ටිකක් අර නෙක්ස්ට් ලෙවල් දේවල් තමයි ඒ කියන්නේ ගණන් වැඩිම දේවල් තමයි යූස් කරලා ස්ටාර් ලෙවල් එකට එන්නේ ඔව් හැබැයි සුපර් මොඩල් කෙනෙක්ට ඒක කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ සුපර් මොඩල් කෙනෙක් කියන්නේ හයි බජට් මොඩල් කෙනෙක් එතකොට එයාට ඒක කරන්න පුළුවන් හැබැයි මුලින්ම පටන් ගත්ත තැනම අපි අර්න් කරන දේවල් අනවශ්‍ය විදිහට ස්පෙන්ඩ් කරලා වියදම් කරලා තමන්ට රීච් කරගන්න අපහසු දේවල් ළඟ කරගන්න ගියොත් මුලදිම එයාට ලොකු දුරක් යන්න බැරි වෙනවා. එයා මුලින්ම අයින් වෙන්න තමයි යට වෙන්නේ. මොකද තමන්ව මේන්ටේන් කරගන්න මේක ඇතුලේ ඒ කියන්නේ අපිට ලස්සනට අඳින්න වෙනවා ඇත්ත ඒක. ලස්සනට අඳින්න. හැබැයි යා මැනේජ් කරගන්න ඕනි ලස්සන අවුට්ෆිට් එකක් තෝරගන්න. එයාගේ බජට් එකට හරියන්න. මොකද මොඩල් කෙනෙක් කියන්නේ ලොකුවට වියදම් කරන්න කෙනෙක් එයාට පුළුවන් කරන්න හැබැයි මුලදී ඒක කරන්න පටන් ගන්න එපා එයාට දෙන තැන පළවෙනි ඇඩ්වයිස් එක දරා ගන්න බජට් එක ප්ලෑන් කරගන්න ඕනි සාමාන්‍යයෙන් මොඩල් කෙනෙක් වෙලා දැන් ෆොටෝ ෂූට් එකක් කරලා ඊට පස්සේ ලංකාවම කතා කරන කෙනෙක් බවට පත් වෙලා එහෙම ඉන්නකොට දැන් ඔයාට ඊට පස්සේ වාදිහා බලන්නේ මොඩල් කෙනෙක් විදියටනේ ඇත්තටම සෙලිබ්‍රිටි කෙනෙක් වගේ තමයි එතකොට හරිද එතකොට ඔයාට පාරේ බස් එක යන්න ටිකක් අමාරුයි ඊට පස්සේ ඔයාට මේකප් නැතුව පාරේ යන්න අමාරුයි අඳින පළඳින විදිය ඒ වගේ වෙන්න ඕනේ ඉතින් ඒකන ඔයාට මොකද්ද කියන්න තියෙන මම හිතන්නේ එහෙම කෙනෙක්ට මං කියන්නේ ටීවී ප්‍රසන්ට කෙනෙක්ට හරි නැත්නම් දැන් අපේ අවනියුන් පාරේ යනකොට මිනිස්සු අඳුරගෙන එයාට කතා කරනවා එයා ඇත්තටම ලස්සන අඳින්න ඕනේ මම හිතන විදියට එයා ලස්සන අඳින්න ඕනේ ලස්සන පාරේ යන්න ඕනේ එයාට පුළුවන් නම් හැම වෙලේම යා ප්‍රයිවට් වෙහිකල් එකක් යූස් කරන්න ඕනේ කියලා අපි හිතනවා. මොකද නැත්නම් යාට සමහරට අර බලන් ඉන්න මිනිස්සු ගෙන් සමහරට කතා කරන විදිහ ආපෝ මෙයා මෙහෙමද එහෙමද වගේ ඒවා එන්න පුළුවන්. සමාජයේ හැසිරෙනකොට ඔයාලට මොන වගේ අයිඩියා එකක්ද ඒ ගැන තියෙන්නේ? ඔව් ඇත්තටම මෙහෙමයි. අපිට පුළුවන් තමන් තවංක වෙන්න ඕනේ. තමන්ට පුළුවන් නම් වෙහිකල් එකක් යන්න, ප්‍රයිවට් වෙහිකල් එකක් ගන්න, පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් භාවිත නොකර ඉන්න එක තමන්ගේ කැරක්ටර් එක මේන්ටේන් කරන්න එක ඉතාමත් හොඳයි. හැබැයි අපිට ඒක මුල් කාලෙදි නැත්තම් අපිට සිද්ධ වෙනවා යන්න අපිට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල යන්න වෙනවා. හැබැයි තමන් දැනගන්න ඕනේ එතනදි අපි ට්‍රේන් එකක නම් යන්නේ අපි මොඩල් කෙනෙක් විදිහට ඇඳගෙන ට්‍රේන් එකකින් හරියන්නේ නැහැ. එතකොට ෆැෂනබල් කරන්න ඕනේ. අපි ෆැෂනබල් වෙන්න ඕනේ, ෆැෂන් කරන්න ඕනේ. හැබැයි තැනට උචිත විදිහට. අපි තැනකට යද්දී අපිට බස් එකේ නම් යන්න වෙන්නේ අනිත් මිනිස්සුන්ට අපහසුතාවයක් වෙන විදිහට. අපි too much expose වෙන විදිහට අඳිනවා නම් ඒක තමන්ටත් හරි නැහැ. අපේ මොඩලින් ඉන්ඩස්ට්‍රි එකටත් හරි නැහැ. මොඩල් කෙනෙක් උනාම මේන්ටේන් කරගන්න ඕනේ තමන්ගේ බජට් එකේ තමන්ට අවශ්‍ය විදිහට සහ තමන්ට වටිනකමක් වෙන විදිහට ජීවත් වෙන්න. ඉතින් මේ වගේ රෑම්ප් එක ඇවිදින විදිහට පාරක් ඉන්න මේ. ඔව් ඇත්තටම ඇත්තටම. මේ කියන්නේ මේක ගත්තොත් එහෙම නිකන් අර ලයිෆ් දෙකක් වගේනේ ජීවිත දෙකක් එක ඕගලන් මොඩලින් ෆීල්ඩ් එකට යනකොට එතන එක ජීවිතයක්. හැබැයි සැබෑ ජීවිතේදී මේ විදිහට ඉන්න බෑනේ. ඉන්න බෑ. හැබැයි තමන්ගේ කැරියර් එක මේන්ටේන් කරන්න, තමන්ව මේන්ටේන් කරන්න මෙයා කවුද අපි හිතමු ඓශ්වර්ය කියලා මොඩල් කෙනෙක් නෙමෙයි. හැබැයි ආටිස් කෙනෙක් නේ ඓශ්වර්ය පාරේ දැක්කට පස්සේ ඕකේ මේ ඓශ්වර්ය. හැබැයි යා මේන්ටේන් කරන්න යා ටිකක් කරනවා. ඒ ටික ඕකේ. හැබැයි අපිට
බස් එකක නම් යන්න වෙන්නේ අපිට ලොකු දේවල් කරන්න බෑ. අපි සූදානම් වෙන්න ඕනි අපි යන තැනට අපි ඉන්න මට්ටමට ගැලපෙන විදිහට දේවල් කරන්න. ඒ තමයි ඉතින් නේද ඕනම මං හිතන්නේ මේ මොඩලින් කියන ඉන්ඩස්ට්‍රියකට විතරක් නෙවෙයි ඕනම ක්ෂේත්‍රයකට වැදගත් දෙයක් ඒක ක්‍රිෂ්. ඔව්. ඒ කියන්නේ හොඳට ස්ටඩි කරලා ඒ ගැන මහන්සිලා ආවොත් මේක ඉක්මනටම උඩට එන්න පුළුවන්. එතකොට ඔය සහ පැවැත්ම තියාගන්න පැවැත්මක් තියෙනවා. ඔය එතකොට කරදරයක් නැතුව මේ පබ්ලික් මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල යන්න තමන්ට තමන්ගේ vehicle එක යන්න පුළුවන්. නැත්නම් ප්‍රයිස් එක හරි යන්න පුළුවන්. ඔව් ඔව් අවුලක් නැහැ. ක්‍රිෂ් මම හිතන්නේ ගොඩක් අද මොඩලින් ගැන අහන්නේ බලාගෙන මදුෂානි මං හිතන්නේ අන්න කලින් ඔයත් එක්ක කතා කරගනි මට පේන විදියට එයාටත් මොඩලින් කරන්න ආසාවක් තියෙනවා කියලා අනිවාර්යයක් කියයි. ආසනම් එන්න මගේ ක්ලාස් එකට එනවා. ආ මේක ගැන කතා කරමු අපි හැබැයි දැන් නෙමෙයි අපි සින්දුවක් අහලා කතා කරමු. ඒ ඕනම කෙනෙක්ට සහභාගී වෙන්න බල හැබැයි තියෙනවා නේ ඒකේ පොඩි රෙස්ට්‍රික්ෂන්ස් ටිකක් තියෙනවා. ඒ ටික වලම ක්‍රිෂ්ටේකට සහභාගී වෙන්න පුළුවන් මේ හැබැයි. ආ බෑ බෑ ඒත් බෑ. ඒ බැරි හේතු දෙකක් තියෙනවා. මං එක පස්සේ කියන්න. අර මෙයාගේ ඩාන්සින් ක්ලාස් එක. ඩාන්සින් ක්ලාස් එක. ඩාන්සින් ක්ලාස් එක කොහමද? ආන්ටිස් only ආන්ටිස් නේද? Right. කොපි නැති වෙනස්ම YouTube experience එකක් විඳ ගන්න. YFM YouTube channel එක දැන්ම subscribe කරන්න.